ఒక స్లీపింగ్ టాబ్లెట్ ఇక డాక్టర్కి నీకు ప్రిస్క్రిప్షన్ కానీ ఇష్యూ కరాలి బెస్ట్ అది మేడం. థ్యాంక్ యూ. ಮೇ ಮೇಲೆ ಸಮಡ ದೋಸ್ಕಿ ಅನ್ನಿ ಮಂಗ ಆಗಿನ ಹೋಯ್ನೋ ಮದಿ ಕೇರ ನಕೋ ಅಮ್ಮ ಅಮಿಟ್ ಕಾಲ್ ಕರ ತು ಸಾತ್ ದಯೋ ಆಟೈ ಸಕ್ಸೆಸ್ಫುಲ್ ಜೀವಿತ ಗತ ಕರನ ಬೆರಿ ವೇವಿ ಕಿಲ ಮಾ ಹಿತನ್ನೆ ಶಾರ ಮಂಗ ಆಸನ ಆಗಿನ ಕಥಾ ಕರ ಅಯ್ಯೆ ಮಟ ಓನ್ನೆ ಅಮ್ಮ ಮಗೆ ಜೀವಿತ ನಾಸ್ತಿ ಕರಗನ್ನ ಪ್ರಸಾದ್ಗೆ ಮಾಮಿ ವಾಡ ಕೂಡ ಕಾದರೆ ಅಮ್ಮಿ ಪ್ಲೀಸ್ ದೆಂಗೋ ಕಣ ವತ್ತನ್ನ ಹಿ ಲವ್ಸ್ ಯು ಮಗೆ ಮ್ಯಾರೇಜ್ ಲೈಫ್ ಗೆ ತುಂಬನೆ ಎಕ್ಟ್ ಇಡ ದೇನ ಮಂ ಕೆಮತಿನ ಮುಕ ದೇಖತಾ ಇದೆ ಇರುವ ಅಮ್ಮಿ ದಾನ್ ಮೈತಿನ ಮಂ ಕೆಯನೆ ಮುಕ ಗನದ ಕೇಳಾ ලොකුවම ස්ට්‍රේට් ෆෝඩ් කවුරු හරි එක සැරේට එක්කන තාත්තාම ආවේ නැහැ නේ? It's almost midnight. තාත්තා කිව්වා දෙන්න ටිකක් රැවිනම් කියලා. මොකද සුරජ් වඩ මගින් ඩිවෝස්ෙන්ට ඕනද? මොනාද මේ කියන්නේ? ඩිවෝස් වෙච්ච දෙනකුයි අපි දෙන්න අතර තියෙන වෙනස මොකද්ද? Thank you.
අපි දොහමත් ඉස්සර වගේම තමයි සුරජ්. ඒක වෙනසක් වෙලා නැහැ. මම ඔයාට ආදරේ. ඔයා නැති ජීවිතයක් ගැන මට හිතා ගන්නවත් බෑ. මං කිව්වනේ මේ ඔක්කොම හරියයි කියලා. ඔයයි හදිසියෙන් මට එන්න කිව්වේ. ඔයාට මතකද ඔය දවසක් මගෙන් ඇහුවා අපේ අම්මා දැන් හැමතිස්සෙම ගෙදර නැහැ නේද කියලා? ඔව්. මං දන්නේ ඇයි කියලා. එහෙම මොකද්ද? අපේ අම්මට දැන් බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා ප්‍රසාද්. ඔය කොහොමද දැන්? මං හොයාගත්තා. හැබැයි අහන්න එපා කොහොමද කියලා. එයා ආටිස්ට් කෙනෙක්. පේන්ට් කෙනෙක්. ෂියාන් දන්නවද? මං හිතන්නේ නැහැ. ඒක හොඳයි. ඒත් කොහොමද එකපාරට මෙහෙම වෙන්නේ? මට සිතා ගන්න බෑ ප්‍රසාද්. කොහොම මිනිස්සෙක්ද? මන් දන්නේ නෑ. හැබැයි මහා අමුතු මිනිස්සෙක් කියලා මට නම් හිතෙන්නේ. ගණන් ගන්න එපා. ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ. මට හිතෙනවා අද ලෙක්චර් එක කැන්සල් කරන්න. සෝට ටයර්ඩ් නම් අපේ රිසර්ච් එක ටික දවසකට කැන්සල් කරමු. නෑ නෑ නෑ. ඕන්නේ. මෙහෙම දෙයකට හිත යොදවන්න තියෙන එකත් ලොකු දෙයක්. ඉන්දියට පුළුවන් අදත් හවස වෙනකල් ටිකක් වැඩ කරන්න. පුළුවන් සර්. කොහෙද ඔයා ඩිනර් එක ගන්න? වැඩි වෙලා යන ගමන් ඔය කොයින් හරි ටේක් අවේ පැකට් එකක් ගන්න. රැට් යන කමෙන්. අපි අද වැඩ කරලා ඉවරලා
දෙන්නම ගිහින් ඩිනරයක් ගමු. මම මේ පේන්ටිං එකට නමක් දැම්මා. රිසරෙක්ෂන්. මලවුන්ගේ නෙගටිව්. ඒක තමයි මගේ ඊළඟ එක්සිබිෂන් එකේ නම. මම මේ එක්සිබිෂන් එකට තියන්නේ ඔයාව හම්බුණාට පස්සේ අඳපු පේන්ටිං වලින්. පින්සලක්වත් අතින් අල්ලන්න බැරි තරමට ඉතින් වැඩිලා. මට පරක් වුණා මං ගෙදර යන්න ඕනේ පුතා. මං එක්සිබිෂන් එක ගැන තාම කියලා ඉවර නැහැ. අපි ඊගෙට කතා කරමු. ඔයා කොච්චර වේල පහෙන් ගියත් ඔයාව බලාපොරොත්තු වෙන කෙනෙක් ගෙදර නැහැ. පින්ට ප්ලීස් මට යන්න දෙන්න. ඉතින් යන්න. මට ඔයා ගැන හිතාගන්න බෑ. මේ කිසිම හැඟීමක් නැති මිනිහෙක් ගැන ඔයා මේ තරම් හිතන්නේ ඇයි කියලා. ඔයා කොහොමද කියන්නේ සුරජ්ට කිසිම හැඟීමක් නැහැ කියලා? එයා දන්නවා මං කරන කියන දේවල්. ඔව් සුරජ් දන්නවා. රජාණන් එයා සේරම දන්නවා. වැනෙසා, you are nothing to him. ඒකයි එයා මේ සේරම දැනගෙන සද්ද නැතුව ඉන්නේ. එයා කිසි දෙයක් දන්නේ නැහැ. එයා දන්නේ මම වෙනස් වෙලා කියලා විතරයි. සුරජ්? කවද්ද? ඇයි මට කිව්වේ නැත්තේ? උපේන්ද්‍ර? කියන්න. ඇයි සුරජ් ඒ ගැන ඔයාට කිව්වේ නැත්තේ? ඒ කොහමද ආවේ? මට කියන්න මොනවද එයා කිව්වේ? ප්ලීස් උපේන්ද්‍ර. ඒක ගැන අමතක කරන්න වෙන නිසා ඒක සිද්ධ වෙලා ඉවරයි. ඔයා මොනවා කළත් එයාට ඇති වැඩක් නැහැ. ඒක තමයි එයාත් ඒක පිළිගන්න. නෑ. ඒක වෙන්න බෑ. වැනෙසා. ඔයා එයාගේ ඒන්ජල්. ඒන්ජල් කෙනෙක්ව මිනිහෙකුට අයිති කරගන්න බෑ. ඒන්ජල්ස්ලා ඉන්නේ ආකාශේ. හුඟක් ඈතින්. වැනෙසා මමයි ඔයාගේ මනුස්ස දුවක් හොයාගත්තේ වෙනසක්.
I'm hungry.